මේ ගමේ මිනිස්සුන්ට බඩ රස්සාවට අමතරව තිබා නිවන්නත් රස්සාවක් කරන්න සිදු වෙලා. ඒ කියන්නේ ගමේ ඉන්න පවුල් 300ම පානීය ජලය කන්නේ මුදලට. කොටින්ම මේ හැමෝම බොන්නේ සල්ලි වතුර. තලාව නගරේ ඉඳන් කැලේ කුඹුක්වව ගමට කිලෝමීටර් 8ක් තොරයි. කැලේ කුඹුක්වව ගමේ වැව් 4ක් තියෙනවා. තන තන ලිං තියෙනවා. නමුත් බොන්න තරම් වතුර පිරිසිදු නැහැ. කරන්නම දෙයක් නැතිව ලිංවල වතුර බිව් මිනිස්සු අද වකුගඩු අමාරුවෙන් මරුවා සමග අවසන් ගනුදෙනු කරමින් සිටිනවා. කලට වැහි නැතුව පාර දෙපස වියලුණු ගහකොළ කටු උල් කරගෙන ඉන්නේ යන එන අය එක්ක පැටලෙන්න. කටු පැටලුනාම සීරිලා ලේ එනවා. පොළොවට වැටෙන හැම ලේ බිඳුවක්ම කර්කශ පොළව වේගයෙන් උරා ගන්නවා. බොන්න වතුර නම් උනන්නේ නැහැ. කැලේ කුඹුක්වැව මිනිස්සු වැහි වතුරට ආසයි. වැහි වැටුනම තමයි හේන කුඹුර පණ ගහන්නේ. එතකොට නම් සතුටුයි. වැහි දුවනකොට හිතට හරි ලෝපයි. වැටුණු වැස්සෙන් කීයක් හරි හොයාගන්න බඩ රස්සාව කරගන්න පුළුවන්. ඒත් දරුමල්ලන්ගේ පිපාසයේ නිවන ක්‍රමයක් නැති එක කරුමයක්. හේනි කුඹුරේ ගොයමට ගහකොළට වතුරට වඩා හෙලන්නේ දහඩිය. ඒ විතරක් නෙවෙයි, ඉඳහිට කඳුළු වැටෙනවා. බොන්න වතුර ටිකක් නැති ජීවිතේ මතක් වුණාම කඳුළු කලන්නේ નિરાයසෙන්. වැටුණු තැනින් නැගිටින්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මේ ගමට తాවකාලික සතුට ගෙනාවේ සල්ලිවලට වතුර විකුණන බෞසරය ඇත්තෝ. උදේට නැගිට්ට ගමන් ගෑනු කට්ටිය පාරවල් ලයිනේ පොලිමේ ඉන්නවා වතුර බෝලි තියාගෙන බෞසරය එනතුරු. බෞසරය දැක්කම දරුවන්ට පණ එනවා. උන් දුවනවා හරියට ජීවිතේ දිනන්න වගේ. බෝලියට පුරවන වතුර ඇතැම් විට හතර පස් දිනකුගෙන් යුත් පවුලක දවස් දෙක තුනක ජල අවශ්‍යතා සපුරනවා. ඇත්තම කියනවා නම් මේ මිනිස්සු වතුර බොන්නේ දශම ගානට. බොනවා නෙමෙයි, යන්තම් තොලකට දෙවෙනවා. තලාවේ දුක හිතිලම වෙලාව නාස්ති කළ මිනිස්සු අන්තිමේ ගම්මැද්දගෙන විශ්වාසය තැබුවා. මිතුරෙක්වත් ඥාතියෙක්වත් ඉදිරිපත් නොවන ප්‍රශ්න විසඳන්න ඉදිරියට එන විශ්වසනීය ජනතා හස්තය ගම්මැද්ද බව මේ ජනතාව තරයේ විශ්වාස කළා. කැලේ කුඹුක්වව ගමේ ප්‍රශ්නයේ දිගපළල ගම්මැද්දට හොඳින් වැටහුණා. ඒ නිසා 2018 වසරේ දෙසැම්බර් 29 වනදා නව ජල ව්‍යාපෘතියට මුල් ගල තැබුණා. මේ සඳහා ඉඩම ලබා දුන්නේ නාවික හමුදා නිලධාරී සරත් කුමාර විජේසිංහ කියන හිත හොඳ මිනිසයා. බඩගින්න එන්න පුළුවන්, ජලය නැතුව ඉන්න බෑ මිනිහෙකුට. බඩගින්න හිටියොත් කොහොම හරි මැරිලා යනවා, ජලය නැතුව මැරෙන්න අමාරු. ඒක මං හිතන්නේ ලෙඩ වෙච්ච කෙනෙක් දන්නවා. ගමේ මිනිස්සුන්ගේ ආදරයත් සොයා බැලීමත් ගම්මැද්දේ ඌමනාවත් දානපතියන්ගේ නොමසුරු අතහිත දීමත් එක්ක කැලේ කුඹුක්වව ගමට පිරිසිදු ජලය හිමි වුණා. දැන් කට්ටියම හිතේ හැටියට පිපාසය නිවා ගන්නවා.